ෆර්විස් මාරුෆුත් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක පැත්තට යන්න යනවාද කියලා කතාවක් යනවා ඇත්තද මේ මැනේජර් තනතුරක් වගේ අරගෙන මම හංගන්න දැන් නැහැ ඉතින් මම දැක්ක සමාජ මාධ්‍ය දාලා තිබ්බා ඉතින් මම පල්ලි නතරට මාධ්‍ය කතා කරන ඉතින් මම අතර ඇප්ලයි කරා කරුණාකරුගේ ස්ථානය ඇඩ්වයිස් කරලා තිබ්බා පත්‍රේ හංගන්න දැන් නැහැ මම හංගන්නෙත් නැහැ හැබැයි දාන කොටම වගේම සමාජ මාධ්‍ය ගිහින් තිබ්බා ඉතින් ලංකාව කවදවත් රාජපති කවදද තියන්න බෑ ඒක අපි ඕනේ පිළිගන්න ඕනේ ඉතින් පල්ලි නතරට මාධ්‍ය කියන්නේ මම අනිවාර්යෙන් ඇප්ලයි කරා ඒ වගේ මගේ ඩෙබියු එකේ මම පන්දු අරු 3යි ලකුණු 3යි 1-3ක් අරන් අඩුම වන්ඩේ ලකුණු ගාන 35ක් හරි 35ට දවා ගත්තා ඉතින් ඒකෙත් හොඳ කතාවක් තියෙනවා ඒකේ තුන්වෙනි තරගේ ඔව් 3 4 5 කණ්ඩායම් තරගාවලිය ඉවරලා ටෙස්ට් තරග දෙකක් තිබ්බා ඉතින් මුලින්ම කණ්ඩායම සංචිත නම් කරනකොට මම හිටියේ වන්ඩේ සයිඩ් එකේ විතරයි ටෙස්ට් වල හිටියේ ටෙස්ට් වල හිටියේ නැහැ පස්සේ මම පළවෙනි තරග තුන කියන්නේ මගේ පළවෙනි තරග දෙක තුන්වෙනි සහ හතරවෙනි කණ්ඩායම් තරග දෙක ශ්‍රී ලංකාට පේරුම් කමිටු සභාපති ලලිත් කළුපෙරු මහත්මයා අපිත් එක්ක ටූර් එකක් ගිලිටියා. ඌ මට කිව්වා වා යවන්නේ නැහැ වටේ සයිඩ් එක තියාගන්නවා කියලා. මොන වගේ හැඟීමක් දාවේ? වගේ මං ඒලයි මට කෙලින්ම හිතුණා මට සුදඳුමුත් නැහැ නේ කියලා. ඒක මම සුදඳුම මට හම්බුනේ නැහැ. මට සුදඳුම හම්බුනේ නැහැ මම ලංකාවෙන් ආවේ වන්නේ ටූර් එකේ. එතකොට මං සර් තැන්කියු කියලා මම මැනේජර් ලා කිව්වා. මැනේජර් ගෝ වෙනම් වාට දුම් ගේන්න වෙලාවක් නැහැ. ඔයා තින තින කට්ටිය අඳගෙන ගහන්නේ කියලා. කායි දඳුම් ගා